දැන් අපිට පැහැදිලිව පේනවා හිස්බුල්ලා මන්ත්‍රීතුමා කපු ආණ්ඩුකාරතුමා මේ මැතිවරණයට ඇවිල්ලා තියෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාට ලැබෙන යම්කිසි ඡන්ද ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒවා අපේ පැත්තට යන්න නොදී වළක්ව ගන්න තමයි ද හිස්බුල්ලා මැතිතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එක දැන් මනාව පැහැදිලි වෙනවා. අපි දන්නවා එතුමාට තියෙන චෝදනාවල් එතුමා පිටරටින් මුදල් ගෙන ආපු පිළිබඳව චෝදනාවල් තියෙනවා. ඊළඟට ඒ හදපු විශ්වවිද්‍යාලය පිළිබඳව එතුමාට නොයෙකුත් චෝදනාවල් තියෙනවා. ඒකට ගත්ත අනුමැතිය පිළිබඳව චෝදනාවල් තියෙනවා. පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවක් පත් කරලා ඒක පිළිබඳ කරුණු කාරණා රාශියක් හොයාගත්තා. දැන් එතුමාට ඒ තිබෙන චෝදනාවලින් ගැලවෙන්න මාර්ගයක් හැටියට මේ බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක එකඟත්වයකට ඇවිල්ලාද මේ ඡන්දෙට ඉදිරිපත් වුණේ කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඉස්පුල්ල මහත්තයට ලබා දීපු පොරොන්දුව මොකද්ද? බලයට ආවම විශ්වවිද්‍යාලය නැවත ලබා දෙනවයි කියලා දීපු පොරොන්දුවද? නීති විරෝධී ලෙස මේ රටට මුදල් ගෙන්වා ගැනීමේදී එතුමාට තියෙන චෝදනාවලින් එතුමා නිදහස් කරන්නද? මොකද්ද මේ තියෙන එකඟත්වයන්? එතකොට ඒ එකඟත්වයන් ගැන දැන් ගම්මන්පිල්ල මහත්තයා ඊයේ ඉඳන් කිව්වා ඉස්බුල්ලා එක්ක අපේ එකඟත්වයක් නැහැ කියලා. ගම්මන්පිල්ල මහත්තයා කිව්වට වැඩක් නැහැ. ඔ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්න ඇවිල්ලා. එයාගේ වේදිකාවේ කියන්න. එයාට මොකද මේ බැසිල් රාජපක්ෂට කියන්න?